आयबोवन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीएत टीवी रात्रि प्रवृत्ति विकास जाय आरंभ वाने मम उद्देश्य अनि निमगे दर प्रथमे नवधानय रात्रि पुवत सिरस्थल वेत ජාත්‍යන්තර මුහුදේදී ඇල්ලූ කුඩු යාත්‍රාව දිවයිනට කුඩු කිලෝ 250ක් ඉරාන ජාතිකෙන් 5 දෙනෙකු සහ පාකිස්තාන ජාතිකෙක අතර රුපියල් 100න් ලීක්ස් ගහයි කැරට් අලෙයි ගන්න වෙලා පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි සුනකයින්ට ගිය දියර පොහොර චීන නැවට අපිට කෝටි ගණනින් ගෙවන්න වෙයිද අවසන් පරීක්ෂාව සඳහන්ව නැති ගෑස් සිලින්ඩරත් වෙළඳ පොලේ අවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කින් දීර්ඝ කරයි. සති අන්තයේ සිරිපා කරුණා කිරීම හැකි තාක් සීමා කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි. කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ට ඉන් මාස 6කට පසු බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසට නිර්දේශයක්. ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදුවන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කාර්යසාධක බලකායක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. මෙම විශේෂ කාර්යසාධක බලකාය සඳහා වන වැඩපිළිවෙල ඉදිරි සතිය තුල ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු එම අමාත්‍යංශන්හි නිලධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. එම කාර්යසාධක බලකාය සඳහා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකින් යුතු ස්වාධීන කණ්ඩායමක් පත්විය යුතු බවත් ඒ සඳහා පුළුල් අධ්‍යයනයක් සිදු जनाधिपति ඊට අතගහපු මැති ඇමතිවරු නිලධාරීන් සහ සමහර කේවට්ට උපදේශකයන් අද නැති ප්‍රශ්න රාශියක් හදලා කොහෙද තිබුණු පොහොර නැවකට දැන් රුපියල් කෝටි ගණනින් වන්දි ගෙවන්නත් අපිට සිදුවන බවටයි තොරතුරු වාර්තා වන්නේ ඇත්තටම කාබනික පොහොර කියන සංකල්පය දැන් මාෆියාවක් දක්වා වර්ධනය කර අවසන් ඒ කල දුටු කල වල ඉහින මිනිසු කිසිදු අධ්‍යයනයක් විශේෂඥ උපදේශයක් නැතිව කාබනික පොහොරවලින් පමණක් වගා කරන්න පුළුවන් කියලා හිතපු ලෝකේ පළමු රට අප වෙන්නේ ඇති. මන්ද කාබනික පොහොරින් විතරක් සම්පූර්ණයෙන්ම වගා කරන රටක් ලෝකේ කොහෙවත් නැති නිසායි. සමස්ත ලෝකයේම පිළිගත් ක්‍රමවේදවලට සහ ප්‍රමිතීන්ට අනුකූලව රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා. වත්මන් ලෝකයේ හමුවේ ඇති බරපතලම ප්‍රශ්නය ආහාර සුරක්ෂිතභාවයයි. විශේෂයෙන් කොවිඩ් වසංගතයත් එක්ක බොහෝ රටවල කෘෂි නිෂ්පාදන බිඳ වැටී තිබෙනවා. කිසිදු කාබනික පොහොර සැලැස්මක් නැතිවයි අපි මේ කාර්යයට අත ගැසුවේ අඩුම ගානේ හැම ශාකයකටම එකම ජාතියේ කාබනික පොහොර දාන්න බෑ කියලාවත් කල්පනා කළේ නැහැ ඒ නිසා අන්තිමට කාබනික පොහොරත් පිට රටින් ගේන්න වුණා ඕනම දෙයක් ආනයනය කරන්න කැමති රටක් අපි මොකද ඒ ආනයනය කරන හැම ලීටරයකින්ම කිලෝවකින්ම කොමිස් ගහන්න පුළුවන් නිසා අන්තිමට චීනෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ඉන්න පොහොර නැවක් ගෙනල්ලා මුහුද වටේ රෞම් යන්න ඉඩ දුන්නා. දැන් මේ ගැටලුව විසඳන්න වෙලා තියෙන්නේ කෝටි 160ක් විතර වන්දියක් ගෙවලා කියලයි වාර්තා වන්නේ. මේ සල්ලි කජුවැට කොස්සැට නෙවෙයි. මේ ජාතියේ තීන්දුව తీර්ණ ගත්ත සියලු දෙනාම හෙලිදරව් කිරීම සහ දඬුවම් දීම ජාතික අවශ්‍යතාවයක්. මෙවන් වන්දියක් රටේ සල්ලි වලින් ගෙවන්න වෙනවා නම් එය ජාතියේම අවාසනාවක්. අන්තිමට ඉන්දියාවෙන් ගෙනාපු නැනෝ පොහොරත් වැස්සට දීවලා ගියා. අද රටේ නැති දියර පොහොර කාබනික පොහොර කොම්පෝස්ට් කෙමින් පැකට් කරලා ගොවියා ළඟට යවනවා. අසරණ වෙලා ඉන්න ගොවියාට අද වෙන සරණක් නැහැ. රසායනික පොහොර ගේන්න අවසර දුන්නට සමාගම් ඊට මුල් වෙන්නෙත් නැහැ. ඒ රසායනික පොහොරවල මිල එදාට වඩා 4-5 ගුණයකින් ඉහළ ගොස් ඇති නිසායි. දියර පොහොර කියලා යවන බූලි තැන් තැන්වල පුපුරනවා. ඒ පොහොර දාපු ගොයම් බල්ලුත් කනවලු. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය අපේ රටේ කෘෂිකාර්මික අස්වැන්න අඩුවීම. ඒ කියන්නේ තව මාස කිහිපයකින් අපේ රටේ ආහාර අර්බුදයක් ඇති වේවිද?
අදටත් ඉහළ යන එළවලු මිල සහල් මිල ඊට කදිම නිදසුණක් අදත් පොහොර ගොවියට ලැබී නැති බව රාජ්‍ය අමාත්‍ය දොමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා අපි දන්නවා දැන් මේ වෙලාව තියෙන ප්‍රශ්නේ මොකද දෙනවයි කියලා කිව්වට තාම ගොවින් අතරේ පොහොර ටික නැහැ නේ අත්ත කතා හරි වෙලාවට මේ ටික නැති වුණාට පස්සේ ආයි මේ දුන්න රඩකුත් නැහැ චන්දිම විරක්කොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ පොහොර නැව් ගෙන්නපු අයටම තම මුදලින් වන්දි ගෙවන්න දඬුවම් කළ යුතු බවයි කුණු ජරා රටට විනාශකාරී ඒ වගේම ලෝකයේත් එක්ක අන්තර්ජාතික ප්‍රශ්න ඇති කරන ආකාරයේ තීන්දු අරගෙන හොරගෙනල්ලා ශල්ලි නැති රටේ තවත් හිඟමනට දාන්න අර්ථි ඩොලර් මිලියන 6.7ක් මේ වෙලාවේ ගෙවන්න හදනවා කියන එක මං හිතන්නේ හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා කැබිනට් එකෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුනි සොයිසාද අද පොහොර පිළිබඳව කතා කළා මහින්දානන්ද ආ මගේ මිතුරා ඕ නැනෝ ගෙනාවනේ කුණු ගඳේ බෑ දැන් කුඹුර ඌර කනවා අලින්ගෙන් මේගොල්ලන්ගේ දැන් කුඹුර ඌරොත් කනවා බල්ලොත් කනවා ඇත්තටම මහින්දානන්ද අසරණයි සාමාන්‍ය සමහරු ඉන්නවනේ ඒ කට්ටක් දැම්මම ඕක ලෙව කකා ඉන්න කට්ටිය ඒ ගණේට වැටලා තියෙන්නේ පව් කවුරු කොහොම මොනවා කිව්වත් මේ තමයි අන්තිමට රට පුරාම ගොවියන්ගෙන් ඇහෙන කතා පොර නැතිව මේ වට්ටක වගා කරාට කිසිම සාර්ථකභාවයක් නැහැ වට්ටක මේ වෙනකොට අපේ දැන් මේ පොල් ගෙඩි වගේ යටතොගයක් හැදෙන්න ඕනේ කාලේ දැන් මේ වට්ටක යාලා දිහා බලනකොට කිසිම සරුභාවයක් නැහැනේ අපිට මල් ඉස්සර 100ක මල් ආවනම් දැන් අපිට 180ක්ම අඩු වෙලා තියෙනවා දැන් අඩු වෙන්න හේතුව මොකද මල් අස්වැන්න නැහැ ගොඩක් මල් ව්‍යාපාරෙන් අයින් වෙලා තියෙනවා දීලින නාසක නැහැ පොර නැහැ ලස්සනට ගුරා කදලා පාට කරලා හැඩ කරලා කම්පැනි නාමයට අපි ගෙනාපු මේ පොහොර අපිට මොනවද තියෙන්නේ 10 යාලු තියෙන්නේ මිනිස්සු රවට්ටන්න එපා ගෑස් සිලින්ඩර් සෑම වසර 5කටම වරක් පරීක්ෂා කොට ආරක්ෂිත බව තහවුරු කළ යුතුය එසේ පරීක්ෂා කළ දිනය සිලින්ඩරයේ සේම උඩ ඇති තඹ පැහැති කොටසේ සඳහන් කිරීම අනිවාර්ය වෙනවා නමුත් අද අපකල ස්වාබැලීමකදී එසේ නැති සිලින්ඩර්ද ඇති බවට හඳුනාගත්තා. ඒ කියන්නේ මේ සමාගම් මේ ගෑස් සිලින්ඩර් ආරක්ෂිත බව අඩුම තරමේ වසර 5කට සැරයක්වත් සොයාබලලා නැද්ද? රට පුරාම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. වාර්තා වෙමින් තිබෙනවා. මේ පිපිරීම් නිසා මරණ, තුවාල සහ දේපල හානිත් සිදු වුණා. සිදු වෙමින්ද පවතිනවා. අපේ රටේ ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ හොයන්න සිද්ධ වුණේ මේ පිපිරීම් වාර්තා වුණ පසුවයි. ගෑස්වල ප්‍රමිතිය හොයන්න ආයතන නැහැ කියලා ජනතාව දැනගත්තෙත් මේ සිද්ධි වලින් පසුවයි. මේ විදිහට ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් මීට පෙර කවදාවත් වාර්තා වී නැති බව පිළිගතිය යුතුයි. ගෑස් සමාගම් දෙකම රෙගියුලේටර්, ගෑස් බට සහ බාල ලිප් ගැන කියලා ප්‍රශ්නෙන් පැනලා යන්න හැදුවා. නමුත් මේ ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව එක්කෝ ගෑස් සංයුතිය වෙනස් කිරීම නැතහොත් ගෑස්වල ප්‍රමිතිය බව අප නිරන්තරයෙන්ම වාර්තා රාජ්‍යමති ලසන්ත අලගියවන්න මහතාත් ඒ මතයම දැරුවා. දැන් ලංකාවට ගේන ගෑස් ගොඩ බාන්න කලින් පරීක්ෂා කරනවා. මීට දින කිහිපයකට කලින් ආව නැවේ ගෑස්වල නියම ප්‍රමිතිය නැහැ කියලා පාරිභෝගික අධිකාරිය සඳහන් කරලා තියෙනවා. ඇත්තටම මේ ගෑස් සමාගම් දැනුවත්ව වෙනස් ප්‍රමිතියකින් යුත් ගෑස් ලංකාවට ගේනවාද? ඒ කියන්නේ වැඩි ලාභයක් අපේක්ෂාවෙන් ප්‍රමිතියෙන් අඩු ගෑස් දැන දැනමද ගෙන්වන්නේ. අලුතින් නිකුත් කරන සිලින්ඩරවල උඩ මුද්‍රාව වර්ණ ගැන්වුවා. එසේ අලුත් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම්ද කිහිපයක්ම වාර්තා වුණා. ඒ කියන්නේ ගෑස් සමාගම් පරණ ගෑස් ඇති සිලින්ඩරවල උඩ මුද්‍රාව වෙනස් කරලා යව්වද? කෙසේ නමුත් නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයට ගියා. ඒ මේ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කරන්න නියෝගයක් ලබා ගන්නයි. ඒ අනුව අදාළ ලිට්‍රෝ සමාගම අලුත් ගෑස් සිලින්ඩරවල නව ස්ටිකරයක් අලවන්න පොරොන්දු වුණා. එසේම පරණ ගෑස් සිලින්ඩර නැවත බාර ගන්නා බවද අධිකරණයේදී දැනුම් දුන්නා. ඇත්තටම අද අපට ලැබුණු දර්ශන අනුව අවුරුදු 5කට සැරයක් පරීක්ෂා කොට ආරක්ෂිත බව සඳහන් කළ යුතු දින වකවානු ඇති සිලින්ඩරත්
එසේ කිසිවක් සඳහන් නැති සිලින්ඩරත් වෙළඳපොලේ තිබෙනවා. මේ සිලින්ඩර දෙකම ලිට්‍රු. එක සිලින්ඩරයක් තවම භාවිත කරන්නේ නැහැ. අරගෙන මාසයකට ආසන්නයි. එහි මුද්‍රාව පවා ඉවත් කර නැහැ. නමුත් ඒ සිලින්ඩරය ආරක්ෂිත බවට සඳහන් විය යුතු දිනය සිලින්ඩරේ කොහෙවත් නැහැ. සාමාන්‍යයෙන් වසර 5කට සැරයක් මේ සිලින්ඩරවල උඩ ඇති වැල් එකද අලුත් කළ යුතුයි. එවිට එම තඹ පැහැති වැල්වේ සිලින්ඩරේ එකම දිනය කොටා සලකුණු කළ යුතුයි. මේ කුඩා ලිට්‍රෝ සිලින්ඩරේත් එහි ඇති වැල්වේ දිනය කොටා තිබෙනවා. එසේනම් වසර 5කට සැරයක් ආරක්ෂිත බව පරීක්ෂා කළේ නැති සිලින්ඩරයක්ද මේ වෙළඳපොළට නිකුත් කර තිබෙන්නේ. එවන් සිලින්ඩරයක් ගෑස් සහිතව වෙළඳපොළට ආවේ කෙසේද? ආරක්ෂිත බව තහවුරු කළ දින සටහන් කළේ නැති සිලින්ඩර තව කොපමණ නිකුත් කර තිබෙනවද? ඇත්තටම දැන් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට පෙර එහි වසර 5කට අඩු දිනයක් තිබෙනවද කියලා පැහැදිලිව සටහන් කරලා තිබෙනවද කියලා පාරිභෝගික ඔබම පරීක්ෂා කරගත යුතුයි. එසේ දින සඳහන් කර නැත්නම් ඔබ රැගෙන ගොස් ඇත්තේ පරීක්ෂා කළ නැති අනාරක්ෂිත සිලින්ඩරයක් විය හැකියි. ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 6 වනදා ජාත්‍යන්තර මුහුදේ සිදු කළ දැවැන්ත මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝ 250ක් සිය බහරයට ගත්තා. එලෙස අතනගොරගත් යාත්‍රාව අද කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා. මද්රව්‍ය යාත්‍රාව සමග ඉරාන ජාතිකයින් 5 දෙනෙකු සහ පාකිස්තාන ජාතිකයින්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. නාවික හමුදා බුද්ධ අංශයට ලද තොරතුරක් මත නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් දුර ජාත්‍යන්තර මොහොතේදී මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා. එෙහිදී උර 9ක් තුල පැකට් 225ක අසුරා මෙම මද්රව්‍ය කිලෝ 250 මෙම යාත්‍රාවේ ප්‍රවාහණය කරමින් තිබුණා. මද්රව්‍යවල වටිනාකම කෝටි 250කට අධික වන අතර මෙය මෑත කාලයේ නාවික හමුදාව සිදු කළ විශාලතම මද්රව්‍ය වැටලීමයි. මෙම වැටලීමේදී විදේශ ජාතිකයින් හය දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස වැටළු මද්‍රව්‍ය තොගය අද ගැඹුරු මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආවා. අනතුරුව සැකකරුවන් සහ මද්‍රව්‍ය තොගය පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ වෙත නාවික හමුදාව බහර දෙනු ලැබුවා. මේ සඳහා සහභාගී වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාවයි. ශ්‍රී ලංකාවට දකුණු දිග පිහිටි අන්තර්ජාතික මුහුදේදී දවස් 25ක පමණ ග්‍රේසකර මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනුයි මෙම මද්රව්‍ය තොගය ශ්‍රී ලංකා නාවික හමුදාවට අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. මෙතන දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා කිලෝග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණය. ජාතික ආරක්ෂාව සම්බන්ධව විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව එවැගේම ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන අනිකුත් ආයතන එකතු වෙලා කරනු ලබන කටයුතුවල ප්‍රතිඵලයක් විදිහට තමයි මෙතරම් මද්රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තිබෙන්නේ. මේදී විශේෂයෙන්ම දකින්නට පුළුවන් අපිට වෙනත් අවස්ථාවල දකින්න නොතිබුණු වර්ගයේ මද්රව්‍ය වර්ගයේ කියන්නේ නිෂ්පාදන ආයතන ගුල්ලුන්ගේ නිෂ්පාදන ආයතනවල මද්රව්‍ය පමණක් අපිට දක්නට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම නාවික හමුදාව තමයි මේ මෙහෙයුම් සිදු කරන්න විශාල සහයක් දෙන්නේ. දැන් මේ අවස්ථාවේ මින් පසුව පොලිස් මද්රව්‍ය කාර්යාංශ විසින් නාවික හමුදාවෙන් මද්රව්‍ය තොගය බාර ගන්න ලබනවා. ඒ බාර ගැනීමට පස්සේ ඒ රැගෙන ගොස් මින් පසුව ඉදිරි මාසික කටයුතු සිදු කරන්න ලබනවා. ඇමතිවරුන්ට බාස්මති සාමාන්‍ය ජනතාවට නාඩු අමාත්‍ය බන්දුන ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මාධ්‍යවේදීන් අද බන්දුන ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මේ බව ප්‍රකාශ කළේ නාරාහිම්පිට ප්‍රදේශයේ බඩුමිල පිළිබඳ සුවා බැලීමක නිරතව සිටියේදී. මහජනතාව ඉල්ලන්නේ ඇමතිතුමාද මැතිවරු 54 අඩු කරන්න කියලා. ඒක නිකන් නැතුව ආන නැතුව. මේව නාඩුවේ නාඩු ගන්න බෑ කියලා. මිනිස්සුන්ට කන්න බෑ කියලා කියනවා. මිනිස්සුන්ට එක ජාතියක් මැතිවරුන්ට හොඳ ජාතියක් කියලා තමයි. කන්න බෑ කියලා. जनता लोके
ඒ නිසා මේ උගත් බුද්ධිමත් මාධ්‍යවේදීන් දැස රටක් ජාතියක් අමාරු වෙන්න තියෙන වෙලාවට වීලු සැපීමට වඩා වැඩි යමක් කරන්න ඕනේ. ආහාර අර්බුදයක් එන්නේ පොහොර නැතිකමින් ගොබිය වගා කරන්නේ නැහැ. බී අඩු වෙනවා, එළවලු අඩු වෙනවා කියන කතාව. මෙලෙන්දී අවශ්‍යමහට අග මේ වගකීමක් තියෙනවනේ මිනිස්සු බඩගින්නේ තියන්නේ නැතුව මොකක් හරි බඩට මොනව හරි දාන්න. ඒ වගේකීම් අපි ඉෂ්ට කරනවා. ඒත් වෙලා නැහැ මුතුමා තාම ජනතාව අනිවාර්යයෙන්ම බයින ඔබතුමා දැකලා තිනේ. ජනතාව බනින්න එක නතර කරන්න බෑ. මේ ජනතාව බනින්නේ බඩු මිල වැඩි කියලා නේ මුතුමා. ඉතින් ඒක කොහොමද අඩු කරන්නේ? ඉතින් ඔබතුමා වෙලඳ මුතුමානේ. ඉතින් ඔබතුමා වගකීමක් ගන්න නැතුව hina වෙලා හරියන්නේ නැහැ නේ මුතුමා ඔබට. නෑ. දැන් ගෑස් ඔබතුමා ඉස්සෙල්ලා තේරුම් ගන්න එපේ. බඩු මිල අඩු කරන්න මොකද්ද තියෙන ක්‍රමවේදී ඉස්සෙල්ලා උත්තරයක් කියන්න. ඉහළන පාරිභෝගික භාණ්ඩ මිල හමුවේ ජනතාවගේ දුක කාට කියන්නද කියන එක බරපතල ප්‍රශ්නයක්. අද තත්ත්වයේ එහෙමනම් හෙට අනිද්දා වෙනකොට මිල ගණන් කොහොම ඉහළයිද? පාරිභෝගික භාණ්ඩවල මිල කිසිදු පාලනයකින් තොර තැනකට ඇවිත් දිනපතා ඉහළ යන පාරිභෝගික බාණ්ඩ මිල පිළිබඳ ජනතාව පවසන වේදනාවේ කතාවයි මේ. එළවලු ගන්නව එළවලු නෑ ගණන් ගිනි කරා මොකද කරන්නේ? මේ එකයි ගත්තේ. පස් දෙනෙක් ඉන්නවා ගෙදර. මේ බොන්චි ටික. පස් දෙනෙකුට ඔය. කරන්න දෙයක් නෑ මොකද කරන්නේ? මේකට කරු රුපියල් 1000ක්වත් වෙයි. මේ හිතපු දෙයක් නෑ මේ ආණ්ඩුවෙන් උනේ. අනිත් ගොවියත් තමයි සාමාන්‍ය ජනතාවත් තමයි. අවධානය කොවිඩ් මර්ධන එන්න දෙකම ලබාගෙන තිබේදී කොවිඩ් වැළඳුණු අයෙකුට සුව වූ පසු මාස 6ක් තුළ බූස්ටර් එන්නත ලබාගත හැකි බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. දෙසැම්බර් පළමු වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අදින් අවසන් වුණා. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මාර්ගෝපදේශ අද සිට තවත් දින 15ක් බලපැවැත්වෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. අද දිනේදී නැවත වරක් අපි ඉදිරි දින 15 නැත්නම් දෙසැම්බර් මාසයේ අන්තිම වෙනකන් අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැනට ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන මාර්ගෝපදේශ එලෙසම පවත්වාගෙන යන්න තමයි අප බලාපොරොත්තු වෙන්නේ. අලුතින් අපි සීමා කිරීම බල කිසිම දෙයක් කරන්න දැනට බලාපොරොත්තුවක් නැහැ. අපි දැනට දකින්න දෙයක් තමයි මෙම බූස්ට් එන්නත ලබා ගැනීම පැමිණීම අපි හිතුවට වැඩිය ටිකක් අඩුයි. අපිට රට විවෘත කරගෙන තමන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නම් අපි මෙම බූස්ට් එන්නත අනිවාර්යෙන් ලබා ගත යුතුයි. එන්නත් දෙකක් ලබාගෙන තිබෙන අයට මාස 3ක් ගියාට පස්සේ මෙම බූස්ට් එන්නත ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. අවුරුදු 12ත් 15ත් අතර කාණ්ඩයට අපි එන්නත ලබා දීම සාකච්ඡා කරලා පාසල් තුලදීම අපි ඒ එන්නත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙරට කොරෝනා මර්ධන එන්නත් කරන වැඩ ස්ථාන ඉතා සාර්ථකව මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව මේ වන විට පුද්ගලින් 114කට අධික පිරිසකට ලබා දී අවසන්. මේ අතර කොවිඩ් එන්නත අනිවාර්යෙන්ම ලබා ගත යුතු බවට නීතියක් හෝ රෙගුලාසියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කර නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. අදාළ එන්නත ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් පමණක් යම් පුද්ගලයෙකුට එන්නත ස්වේච්ඡාවෙන් ලබා ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. මාත්‍රාධික ලබාගත්තට පස්සේ මේ කොවිඩ් රෝගිය වැළඳුණොත් අපි කියන්නේ කොවිඩ් රෝගිය වැළඳිලා මාස 6කට පස්සේ එන්නත ලබා ගන්න කියලා. මොකද ඒකේ යාන්ත්‍රණය මෙහෙමයි. දැන් ඉතින් එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත්ත කෙනටත් දවසක් රෝගිය වැළඳුණා නම් රෝගයේ ස්වභාවික වෛරසයේ හින්දාත් ඔහුට අමතර ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඒ අවස්ථාවේ තව එන්නතක් දුන්නයි කියලා ඔහුට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද ඒ වෙනකොට සෛද්ධාන්තික ඔහුට ප්‍රශස්ත දෙහ මට්ටමක් තියෙනේ. 6 මාසයකට පස්සේ ලබා ගන්න කියන්නේ සමහර වෙලේ ස්වභාවික ප්‍රතිශක්තිය රැඩිකල් පවතින නැති වෙන්න පුළුවන්. සැබෑ කම්කරු නායකයෙක් සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රමයට අභිමන් ජනතා බුහුමන් 2021 ඇගේම් ඔලිලට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ
පටු දේශපාලන වාසි වෙනවනුත් නොවේ. රැකියා අහිමව හිරේ විලංගුවේ වැටෙමින් කොතරම් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වුණත් ඒ සියල්ලම විඳ දරාගෙන එය සටන් කළ අපි විශ්වාස කරන අද මෙතන ඉන්න කුරුණ අයගෙනුත් වැඩ කරන ජනතාව වෙනුවෙන් අවංකවම සිය යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරපු අය මෑගේ වැඩි දෙනෙක් ජීවිත වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ තම වෘත්තීය සගයන්ගේ අයිතිවාසිකම් දිරා ගන්න. අදටත් ඔවුන් සටන්කාමීත්වය තරුණයි. අපි දකිනවා මේ අය තමයි අදටත් කම්කරු සටන් ඉදිරියේ වැඩ කරන ජනතාව අද භුක්ති විඳින අයිතිවාසිකම් සවරප්‍රසාද. බොහොමයක් මේ නායකයන්ගේ කැපවීමෙන් ලබාගත් අයිතිවාසිකම් වරප්‍රසාද බව අමුතුයෙන් සීමත් කළ යුතු නෑ. දහඩිය කඳුළු වගුරන කම්කරු ජනතාව වෙනුවෙන් මේ බොහෝ නායකයෝ ජීවිත කාලෙම කැප කරත් මේ අය තමන්ටම කියලා කරගත්තු දෙයක් නෑ. සිය ජීවිත පරදුවට තබලා මේ අය රැයක් දවාලක් නොමැති සටන් කරලා තිබෙන එකම තෘප්තිය තමයි වැඩ කරන ජනතාවට වෘත්ති අයිතිවාසිකම් බිනාදී. 2022 වර්ෂය සඳහා පළාත් පාලන ආයතන කිහිපයක අයවැය ඡන්ද විමසීම් අද පැවැත්තුණා. එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි මැදවැච්චියේ ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වීම විශේෂ සිදුවීමක්. බලංගොඩ නගර සභාවේ 2022 අයවැය ඡන්ද විමසීමකින් තොරවම සම්මත වුණා. 2022 වර්ෂයේ සඳහා පළාත් පාලන ආයතන කිහිපයක අයවැය ඡන්ද විමසීම් අද දින පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි මැදවැච්චිය ප්‍රාදේශීය සභාවේ අයවැය පාලක පක්ෂය පරාජයට පත්වීම කැපී පෙනුණු සිදුවීමක්. ඡන්ද විමසීම අතරතුර ඉතා උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තා. මෙහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා බෙදීමකට ඉල්ලීම් කළද සභාපතිවරයා ඒ මොහොතේම සභාගර්භයෙන් පිටව ගොස් තිබෙනවා. පවතින බලතල අනුව සභාවේ වැඩ කටයුතු සිදු කරගෙන යාම සඳහා උපසභාපතිවරයාට පැවැත් අතර ඔහු නිල වශයෙන් අයවැය පරාජයට පත් වූ බව ප්‍රකාශ කළා. ඒ අනුව ඡන්දයක් පවත්වන්නේ නැතිව මැදවැච්චිය ප්‍රාදේශීය සභාවේ අයවැය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පරාජයට පත් වුණා. මෙවර බලංගොඩ නගර සභාවේ 2022 අයවැය සම්මත වී තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ ඡන්ද විමසීමකින් තොරව අයවැය සම්මත වීමයි. ඒ බව නගර සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා. මීට පෙර බලංගොඩ නගර සභාවේ බලය පවත්වාගෙන ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වීමෙනුයි. නමුත් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්වීමෙන් වැඩි බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වුණා. අයවැය ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීම සම්බන්ධයෙන් සභාවේ විපක්ෂ නායක කවරයා මිලිස අදහස් පළ කළා. මේ අයවැයට අපි විරුද්ධව ඡන්ද දෙනවා. ඒක නිසා ඔබතුමාගේ අවධානය යොමු කළා. අපි මේකට අධීක්ෂණ කණ්ඩායම පළාත් සභාවේ යවන්නේ කියලා අපි වේලාසෙන් ඉල්ලීමක් කර දෙනවා. ඒ ඉල්ලීම අනුව තමයි මේ මහත්තුරු කුන්දරා මේ සභාවට අපි අද කැඳෙන්නේ. ඒතොර අයවැය අය එයා පණත කර කතා කරලා පණත දින ඒවා උල්ලක් කරගෙන එයානේ දුවන්නේ. එයා අපි දුෂ්ටයිලු. එයා අපි නිරෝධිලු. අපි කුහකයිලු. මොනවද කරලා තියන්නේ? යාපනය මහනගර සභා අයවැය ඡන්ද විමසීමෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණ 2022 අයවැය ඡන්ද තුනකින් සම්මත වී තිබෙනවා. එහිදී ජයග්‍රහණය කර ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණයි. රටවටාපුවත් කිහිපයක් කෙටියෙන්. පසුගියදා පාකිස්තානයේ සියල්කොට්ටේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ වෙත මුදල් ප්‍රදානය කිරීමක් අද සිදු කරනු ලැබුවා. ඒ අමාත්‍ය ජී.එල්.පී. රිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යංශයේදී. එහිදී අමාත්‍යවරයා ප්‍රියන්ත කුමාර මහතාගේ අභාවය වෙනුවෙන් පවුලේ ඥාතීන්ට ශෝකය පළ කර සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි පාතාලකල්ලි නායකයෙකු බව කියන ජනිත් මදුෂංක වන පොඩිලැසි නැමැත්තා ලබන 21 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. බන්ධනාගාරය තුළදී සැකකරුට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර සිටියා. හැටන් අධ්‍යාපන කලාපයේ නෝබුඩ් හල්බොඩ දමිල මහවිද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඔවුන් දික්කොය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. ළමුන් 7 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අනෙක් පිරිස මේ වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. දින 15කට තාවකාලිකව පාසල වසා දැමීමටයි විදුහල්පතිවරයා පියවරගෙන ඇත්තේ. මාන්තේයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශුවේ නැගෙනහිර ප්‍රදේශයේ අලියකු මියගොස් සිටියේදී හමු වී තිබෙනවා. මියගොස් ඇති අලියාගේ වයස අවුරුදු 35ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. නීති විරෝධී විදුලි රැහැනකට හසු වී විදුලි සැර බැඳීමෙනුයි අලියා මියගොස් ඇත්තේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.